నేను వచ్చి తలగలిగానే దక్ష రంగర శిల్పిని ఆకితరాత్మే అయ్యి దక్ష నర్తన శిల్పిని ఆగ్గనవా මේ නිර්මල පළමු දරු ප්‍රසූතියට සූදානම් වන ඇය ඇගේ අලුත්ම තොරතුරු පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි. නිරෝෂ මේ දවස්වල හරි අපූර්ව සුන්දර අත්දැකීමක් විඳිනවා නේද? ඒ අත්දැකීම වචනවල ටිකක් විස්තර කරමු නේද? ඇත්තටම ඔව් ඒක හරි අපූර්ව අත්දැකීමක් තමයි. මායසෙලයි විවාහ වුණේ 2008 අවුරුද්දේ. වසර කීපයක්ම අපි ආදරය කරලා තමයි විවාහ වුණේ. අවුරුදු ගානක් අපේ ආදරේ පරණ වුණත් තාමත් ඒ ආදරේ දා වගේමයි. අසෙලා අවුරුදු 8ක් විතර හිටියේ විදේශගත වෙලා වරින් වර එයා ලංකාවට ආවට රැකියාව කළේ විදේශ රටක. ඒ දැන් අවුරුදු දෙකකට කලින් යා ස්ථිරව ලංකාවෙන් අතර වෙන්න ආවා. ඉසරින්දන් අසේලයි මමයි දෙන්නම කතා වෙලා තිබුණේ කවදා හරි අපේම කියලා ස්ථාවරයකට එනතුරු දරු පැටියෙක් හදන්න නැහැ කියලා. ඉසර අප තාත්තා තනියම එකිනෙකගේ වැටුපෙන් අපිව බලාගත්තා තමයි. නමුත් දැන් ලෝකේ යන විදිහට එකිනෙකේ රස්සාවක් කරලා ජීවිතේ ගෙනියන්න අමාරුයි. අසේල තාත්තා කෙනෙක් විදිහට එයාගේ ස්ථාවරයට එනකන් වගේම මමත් මගේ පැත්තෙන් ස්ථාවරයට එනකන් මම අම්මා කෙනෙක් වෙන වගකීම ගන්න පුළුවන් ස්ථාවරයක් එනකන් මම ඒ දවස එනතිරි බලාගෙන හිටියා. අපි චූටි කාලේ ඉඳන් විඳ සැප සම්පත් වලට වඩා අපේ දරුවන්ට සැප සම්පත් ලබා දෙන්න අපි කැමතිනේ. ඉතින් ඒ වගකීම ගන්න පුළුවන් හොඳම කාලේ මේක කියලා අපිට හිතුණා. දරු පැටියේ කුසට ආවට පස්සේ අම්මා කෙනෙක්ට කන්න හිතෙන ආස කෑම බීම තියෙනවනේ. විශේෂලත් ඒ වගේ ආස කෑම තිබුණාද? අනේ මට එහෙම විශේෂ ආසාවල් ආවේ නැහැ. මට දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ හැමෝම මොනවද කන්න ආස කියලා අහන්න ගත්තා. හැබැයි මට එහෙම ආසාවල් ඇති වුණේ නැහැ. බොහොම සාමාන්‍යයි. එහෙම කෑම බීම ලොකුවට වෙනස් වුණේ නැහැ. බඩගිනි වෙලා කන එක හැරුණකොට වෙන ආසාවල් ඇති වුණේ නැහැ. ඩාන්සින් කරන නිසා අපි ඩයට් කළානේ. හැබැයි දැන් එහෙම බෑ. දැන් බඩගිනි වෙලාවට කනවා. ඇත්තම කියන්න නිරෝෂ ආසාවෙන් ඉන්නේ දුවෙක්ටද පුතෙක්ටද? මං ඩාන්සින් කරන නිසාම වෙන්න ඇති. මං ආසාවෙන් ඉන්නේ නම් දුවෙක්ට. එතකොට ඉතින් ලස්සනට චූටි චූටි ගවුන් අඳලා ලස්සනට කොණ්ඩේ පීරන්න පුළුවන්නේ. හැබැයි ඉතින් පුතෙක් වුණත් කමක් නැහැ. අපේමනේ අසේලට නම් එහෙම ගානක් නැහැ. එයාට පුතෙක් වුණත් දුවෙක් වුණත් එකයි. දරු පැටියා ලැබුණාට පස්සේ මහ ගෙදරට පදිංචියට යනවද? ඔව් අපි දැන් අපේ ගෙදරට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. අපේ ගෙදරට පිටිපස්සේ තමයි මගේ මහ ගෙදර තියෙන්නේ. දෙපැත්තේ මගේ අක්කයි නංගි ඉන්නවා. එයාට දැන් බබාලා ඉන්නවා. අපේ පරම්පරාවේ ඉන්නෙම කොල්ලෝ. අසේලගේ අක්කා වුණත් අපිට ලොකු ඈතක් නැහැ. අපි හැමෝම ඉන්නේ එකම ගමේ. ඉතින් ඒ නිසා මට ලොකු බයක් නැහැ. ඒ නිසා දරුවව ගේන්නේ අපේම ගෙදරට තමයි. නෑද පරපුරෙන් අලුත් සමාජිකයව පිළිගන්න තියෙන සූදානම කොහොමද? ඒක නම් උපරිමයි. මගේ අක්කයි නංගි ඇරුණම මට මගේම ළඟම නෑදෑ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම දැන් ඉඳන්ම හැම දෙයක්ම බාර අරන් ඉවරයි. මම තමයි මුල්ම ඇඳුම හදන්න කිය කියා හැම දෙයකම සහයෝගය දක්වනවා. කැමක් වීමක් ඇදුවක් දැන් මුලින්ම මගේ පංගුව මට එවනවා. දැන් ඉඳන්ම යාලා ඕන කරන දේවල් ගෙනත් දෙනවා. ඒ නිසා මට දැන් එහෙම බඩු මුට්ටුත් ගන්නත් නැති තරම්. පිය පදවියට අසේලගේ සූදානම කොහොමද? අම්මෝ දැන් එයා පුදුම සතුටකින් ඉන්නේ. මා පුදුම ආදරෙන් බලා ගන්නවා. අපි ආදරේ කරලා බැඳා වුණාට ඒ කාලේ කරන ආදරයයි බලාගත්තෙන් මේ දක්වන ආදරයයි බලාගැනීමයි හරි වෙනස්. එයා හැම වෙලේම කියන්නේ පරිස්සම් වෙන්න කියලායි. පුංචි පුංචි වැඩ කරන්න දෙනවා. මේ කාලේ වැඩ නොකර හිටියොත් ඒක දරුවා ලැබෙති ප්‍රශ්නයක් වෙන නිසා ඒ වැඩ කරද්දී අසේල මං ළඟට වෙලා ඉන්නවා. ඇත්තටම අසේලගේ ආදරේ මට හොඳට දැනෙනවා. අම්මා කෙනෙක්ට මේ ජීවිතයේ ප්‍රථම දරුවපත ලබාදී හරි අපූර්ව අත්දැකීම වලට මූණ දෙනවනේ. නිරෝෂට ඒක දැනෙන්නේ කොහොමද? ඇත්ත ඒක නම් හරි අපූර්ව අත්දැකීමක් තමයි. බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත මුල්ම කාලේ කුස ටික ටික ලොකු වෙන හැටි මම වින්දා. ඒක හරි වෙනස් අත්දැකීමක්. ඊට පස්සේ චූටි පැටිය දඟලද්දී ඒක මට දැනෙනවා. ටිකක් හරි වෙනස් අත්දැකීමක් දැනුණා මම ටක් ගාලා අම්මටයි අක්කලටයි කතා කරනවා. බය වෙන්න එපා අහුව තමයි කියලා ඒ අය hina වෙලා කියනවා. ඇත්තටම ජීවිතේ වෙදපු ඔය අත්දැකීම් හරිම අපූර්වයි. දැන් මේ දවස් ටික ඉක්මනට ගෙවනකම් බලාගෙන ඉන්නවා. මේ දවස්වල කලා කටයුතු කොහොමද? දැන් නම් මේ කලා කටයුතු ඔක්කොම නවත්තලයි තියෙන්නේ. කරගෙන හිටපු වැඩ මේ ආරංචිය ලබන්න කලින් මම ඉවර කළා. මෙහෙම ඉදි කරන්න පුළුවන් නිර්මාණ දෙකකට මට ආරාධනා ලැබුණා. ඒත් මේ දරු පැටියා වෙනුවෙන් මම ඒ කාලේ ගත කරන්න ඕනේ. මේ කාලේදී ලබන අත්දැකීම් මට සුන්දරව ගත කරන්න ඕන. ඒ නිසා මේ නිර්මාණ මම බාරගත්තේ නැහැ. මගේ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු කරගෙන යනවා. මම නර්තනයේ නියුදුනාට නිරෝෂ කලකල විත්‍යු කියන නර්තන කණ්ඩායමේ වැඩ දිගටම කෙරෙනවා. චූටි බබා ඉපදුනාට පස්සේ නිරෝෂ කොයිතරම් කාලයක් කලාවේ තාවකාලිකව අයින් වෙයිද? නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු නතර වෙන්නේ නැහැ. හැබැයි මගේ පළවෙනි දරුවා නිසා මට ඒ දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න මම ආසයි. දරු පැටියා ඉපදුනාට පස්සේ මුල් තැන දෙන්නේ ඒ කුංචි දරුවා වෙනුවෙන්. ඒ නිසා කලාවෙන් කොයිතරම් කාලයක් මං ඈත් වෙලා ඉනීද කියලා තාම හරියට කියන්න බෑ කියලායි ඇය කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඒවගේ මෙන්න මේ බෙල් බටන ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතුන නවතම් වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒවගේ අපගේ ෆේස්බුක් පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.